බවන් ඔබ ස්වාධීන ූපාහනයේ මධ්‍යාන ප්‍රෞෘති ප්‍රකාශය සමගෙන් ප්‍රථමෙන් අවධානය පුවත් සිරස් තල වෙත සෞ්‍ය විදිවිධහන ඇතුළත් ගැසක් පත්්‍රයක් ඉදිරිදින දෙක තුළදී ඇමතිනී පවිත්‍රා හෙළිකරයි. දරුවන්ගේ සෞඛ්‍ය උපරිමෙන් සුරක්ෂිත කරමින් පහේ ශිෂ්‍රක්තිය දිවයින පුරාම පාතාලයක්ත් පස් කැපීම් ල් ැලිගැන පොයන්න තිබුණු නිසා ස්ලාම් අන්තබාදය මඟ හැරුණා හිටපු ස්ටF ලොක්කා ලතිී් කියයි කුඩුත් පාතාලයක් නැතිකර රට ලස්සන කරගන්න කොළඹ මහල් නිවාසවලට විශේෂ පොලිස් එකක කොරණාවෙන් බ්‍රසීලයේ බරණ සං්‍යාව එකක්ලක්ෂ පනස් දහස ඉක්ම මයි ප්‍රථමේන් දේශය පුවත් ඉදිරි දින දෙක ඇතුළට සෞඛ්‍ය විදි විධහනවට අදාලව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසේද්ධයට පත් කරන බව, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වඥ්‍යාරච්චි මහත්මය පවසනවා. කොරෝණාවටේහිව යලි නැගිටමමුමයි ස්වාධින් රූප පහැනි සේවේ පවැති සජීවී සංවාධයක දෙක්වමෙනුී අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ. සෞඛ්‍ය පුරුදුවලින් පැනනැගෙන කාරණ. නීතියක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා හෙට හොෝ අනිදද. ජනතාව අනුගත නොවනොත්. ඒ අයට මාසහයක සිරදඩුවමක් ලැබෙන ආකාරයේ නඩුවක්. පවරලා ඔන්ව වරෙන්තුක් නොමැතු අත්ත ඩංගුවට ගන්නට පුළුවන් යම් කිසි කෙනෙක්ග අත් වැරද්දකින් මුළු මහත් සමාජයටම මේ ව්‍යසනය පැතිරෙන්න්න පුළුවන්. මේ වන විට සයට පණහක් තමයි අපි උපදෙස්දීල තියෙන්නේ පුද්ගලික සහ පොදු ප්‍රවාහනයේදී ගමන් කරන්න පුළුවන් එවගේම සියයට හැත්ත පහයි ඉන්න පුළුවන් සුපමාකට්ටල් බැංකුවල අපි තාම කෘෂිකර්මය සියයට සීයක් වනාට කමක් නෑ කියන තැනක ඉන්නවා විශේෂෙන්ම බියට සලුන්සල බාබ ශප්සල සියයට පණහක් පමණයි මේක අපි අපේ ගයිඩ්ලයින් එක අපේ සෞඛ්‍යමතේ. ආකාඩයට මයි රට කටුතු කරන්න ඕනි කියල. මෙරතින් වාර්තා වූ කොරණ ආසාධිතෙන් සංඛ්‍යාව, හරදා සයිසේ විසි අට දක්වා ඉහළ ගොස්තිබෙනවා. මේේවන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරුණා රෝගින්ගේ සංඛ්‍යාව එදහස් තුන්සය නවයක්. තුන්දහස් තුන් සය හහිදනික, කොරනාා ආසාධනයවීමෙන් පූර්ණ සවය ලැබවා. රෝහල්වල ෛද්‍ය අධීක්ෂණ යටතේ කොරුණා සම්බන්ධයෙන් සැක සහිතව, න්සි හතලිස්ක්ද ෙකුස් සිරනවා. කොරුණා ව්‍යාපතිය හමුවය රට පස්සට යාමට නොදී භගකීමෙන් කටයුතු කිරීම ජනතාවගේ කාරය බහරේ බව. වසංගතරෝග විද්‍යාශයේ ප්‍රධහන වසඟගතරෝග විද්‍යාඥ වශෂාඥ වෛද්‍ය සදත් සමරවරීමමහතා පවසනවා. සබාජය ඉන්න අවස්ථාවේදී නිතර නිතර අත සබන්දාල හෝදගන්න සබංසාහ වතුර නැත්නම් ඇල්කුහොල් අඩංගු ද්‍රාවනයකින් අත පිරිසුදු කාර්කයකින් අත පිරිසුදු කරගන්න නිවසට ගොඩවෙනකොට අත සබන්දාල හෝදලා ගොඩවෙන්න මේ විදියට කලොත් පුළුවන් වෙන අපිට මේ කොවිද්ධනවය වසංගතය පාලනයකරගන්න ඔබ හැමට මතක ඇති මාර්තුමාසය කොවිද්ධනවය වසංගතය හින්ද අපේ රට තුළ ඇතිරිනීතිය පණවන්න සිදුණ සංචරණය සීම කරන්න සිද වුණ මේ නිසා අපේ සමාජ ජීවිතය යම් කිසි ආපස්සට යමක් සිද්ධ වනා ික වශෙන් පසුබෑමක් සිද්දවනා දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑවා නැවතවතාවක් ඒතත්වයට ඇති නොවී අපේ රට ආර්ථික වශයෙන් ඉස්්‍රහට යන්න සමාජී වශයෙන් ඉස්රහට යන්න අපේ ජනජීවිතය සාමන්‍ය විදියට පවත්තගෙන යන්න ඉතාමත්ම වැදගත් වෙනවා ජනතාවගේෙන් ලබා දෙෙන දායකක්වය අප ප්‍රයෝගිකව දැක්ක අද එකපාට මෙන්න හෙමයිකෙ දිිනීතිය දාලා ඉන්නවා පිට කණ්ඩ නෑ කියල වෙනකටවල් වරගේ ගහ ගන්ඩ පාර්ල් වල්ට ඇවිල්ල මෙවා කරද බොහොම අයින්සක දධිම ජනතාවක් ශ්‍රී ලංකාවන්නන්නේ බුද්ධිමත් ඒහිද තමයි ඔවුන් මේ බව තේරුන්රන් තමුන්ට වෙච්ච පාඩුවක් මොන්න පරාසයකට වනත් ඒක විදදරාගෙන රටක් වෙනුවෙන් එකට හිටගත්තා අපගේ ජනතාව බංහිතන් අපේ රටේ ජනතාවලටමකායි කියන්න දෙන්න නමුත් මේ කොහොමද අපි ක්‍රියාත්මක කරලා ඔබ කොවිඩ ආසාධතියක් නොවීන්න ක්‍රමවේදයන්දා හරතිවේ ඔබට යමක් ආසාධනුනොත් බාසාධිතය වුවොත් ඔබ අරංගිහිෙල්ලා මැරෙන්ට දෙන්නතුව රැකගත්ත රටක් මේ ඔක්හොම දේවල් කර ල්ලා ජනතාවකෙන් බලාපුොත්වවෙෙන්නේ ඉතාමත්ම සුළු දෙයක්. ඒමොකක්ද ඔබ පුද්ලෙක් වසන් ොහින්ඩ ආසාදිිනවී ජීවත්වෙන්න කියෙනයි. මිුවන් ගොඩ බැන්ඩික් ර්මාන්ත ශලාාවය සේවේ කළ කරුණෑගල බෝය ගනේ මඩිතයවල ප්‍රදේශය කාන්තාවකට කොරන ආසාධනය වී ඇති බව PිCR පරීක්ෂණ වලින් හෙලිබුණ. ඇගේ නිවසේ සියලු දෙනා හා අවට නිවෙස් දෙක පදිංචිකරුවන් PCR පරක්ෂණ සිදුකර සොන් නිරෝධහනයට යොමු කරතිබෙනවා. ස්්‍රේීය ශිෂත්ව විභාගගේ අද පෙරවරු අව අයිත්‍යහට ආරම්භුණ ශිෂතව විභාගය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතයේ පැත්වීමටයි විභාග දෙපාර්මේන්තුව ක්‍රියාමාග ගෙන තිබුණේ සියලු විභාග ම අධ්‍යසාන දරුවන්ගේ සෞඛ්‍ය අරක්ෂාව තහවුරුවන පරිදි සකස් කරතිබුණා. මෙවර විභාගගේ සඳහාසිසුන් තුන් ලක්ෂ තිස්සෙක්දහස් හයිසියයානු හතර දෙනකු සොදුසුගම්ල බාසිිනවා ඇන්දරිීනීතිය පනවද ගම්පා දිස්ත්‍රික්ක තුළ විභාග මධ්‍යස්ාන දොහ ස්ථාපතකරඇති බවයි විභාග දෙ පර්මයන්තුව සඳහන් කළේ. වෙන ප්‍රදේශව විා මධ්‍යස්ථාන වල විභාගේයට මුහුණදීමට න ීමමතවසිට ඇද්‍රරි නීතිය බලපැත්වුණන ප්‍රදේශවල දරුවන් වෙනුවෙන් විශේෂ මධ්‍යස්ථාන තුන ම් පහ දිස්ට්‍රික්කේස් ාතිකළ බඳ විභාග දෙ පාර්ත්මේන්තු සඳහන් කළා. ඇන්දිරි නීතිය පනවති වූ ප්‍රදේශවල දරුවන් විභාග මධ්‍යස්ථාන කරා රැගෙනයාමට මවට සහපියාට අවස්ථාව සල්සාදී තිබුණා. කොරෝණ වරසය ආසාධනය වූ දරුවන් පස්තනෙකුද මෙවර ශීෂත්ව විභාගයට පෙනනිස්සිරෙනවා ඔවුන්ට බාධාවින්තොරව ශිෂත්ව විභාගෙලවීමට අවශ්‍ය සීල්ලූ පහසුකම් සම්පාධනයක ඇති බවයි, සේලූ පහසුකම් සම්පාධනයක රති බවයි, අංගොඩ ජාතික භෝවන රෝග වි්‍යාතනයක් යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කළේ. මෙ අතර අධ්‍යයන පොදු සසාහතික පත්‍රවසස් පෙළ විභාගේ හෙට ආරම්භවීමට නියමිතයි. හෙට සිට ලබනම සහය වනදාධතෙක් විභාගගේ පවැත්වෙනවා. මෙවර උසස් පෙල් විභාගේයට අපේක්ෂිකින් තුන්ලක්ෂ හැට දෙදහස් අට සිය විසි හතර දෙනෙකු පෙනි සිටීමට නියමිතයි. සිසුන් සඳහහා සෞ පදය සතුළු වෙනක්තුරතුර info.movv.gov.telKව ඩවිඔසේ ලබාදීමට අධ්‍යාපන මාත්‍යංශය කටයුතු කරති බෙනවා ශිෂත්ව විභාගේ සහ පස උසස් පළ විභාගේ පෙනිසිටි සිසුන්මඩුවෙන් විශේෂ දුම්රිය පහසස්කම්ද සැල්ීමට දුම්රේද පාර්ත්මේන්තුව කටයුතු කලා. ඇන්දිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විශේෂ බස්සේවාාවක් ද ක්‍රියාත්මක වුණා. භග්‍යව සන් වීමෙන් පසු සාකච්ඡා කෙදීමෙන් වැලකි, නිවෙස් බලා හැකික්ම ඉින් පිටත්වයන ලෙස, පොලිස් මාධ්‍ය ප්‍රකාශික නියෝජ ොිස්පති අජිත්‍රෝහනමහතා දැනුම් දෙන්නේ. ෙදරින් යනොට සෞඛ්‍ය සිරිත්වලට අනුකත වෙලායන්ට අනිවාර්යම මුහුණු ආවරණයක් පැළගෙනන්ට පොරරිම සෞඛ්‍ය රක්ෂණ ක්‍රමාන් ගමනය කරන්නනේ ස් එකකින් බැස්ස විගසත් විභාගම අධ්‍යස්ථානයට ගිය විගසත් පිරිසිුදු කරගන්න විභාගයක් පටන්ගන්ඩ ඉස්සල්ලා ලමයි ඒකරාශි වෙලාව සාකච්ඡාරනවා. මේ කාලා පරිච්චේදේ එෙම සාචා කරට කාලාල පරිච්ච දෙයක් නෙමේ මෙ මේ අධිනීතිය තියන ප්‍රදශවලට විතරක්ෙයි හම ප්‍රදශටම බලපානො හැම වෙලාවම එක්නෙකාට ගැටිලා එක වෙ ඉන්නඩ ළන්රම් හද කකාලා. සාහරන්න ඉව වෙච් ටිය තමුම් පුළුවන්තරං එක්මට තමගේ නිවස්ල් න් යම් කිසි ආකාරයක රෝග යක්ක්ෂණ බාවට සැක කරන දරුවෙ කින්නවනං ඒගොලන්ට වෙනම විශේෂ විභාග පරීක්ෂකවරේ කරදේ වෙනම ස්ානකු හැම ුභාගම අධ්‍යස්ථානකම සූදානම් කරල ති නො කියෙ එකත්හො ්‍රවනතාව. රස්ථවාදය මැඩ පැවැත්වීමට ස්ථාපත කර ලද විශේෂකාරය බලකායට දෙදහස්දා හත වසරේදී, විශේෂ ගැසත්පත්‍රයකින් සංවිධානාත්ම කපරාදහා මද්‍රව වැටලීම් මෙන්ම නීතිවිරෝධී පස්කැපීම ගල්හා වැරි ප්‍රවාහණයන්සවීම ඇතුළු රාජකාරී රැසක් එක් කළ බව එහි අනදන නිදාාරියාලෙස කටයුතු කළ ජේස්ට නියෝජ්‍ය පොලිපති එම්මර් ලතීස් මහතා ප්‍රකාශ කලා. එවැනි රාජකාරීවලට ප්‍රමුකතක්දීම සිදුවූ නිසා නැගින් හිර පලාතේ හිසෝසෝහමෙන් තිබූ ඉස්ලාම් අන්තවාදය පිළිබඳවාවදධන යමුකිරීමට නොහැකූ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ේස්ටනෝජ පොලස්පති එම්Rර් රතී් මහතා ජනාධීපති කොමසමහමේ සාක්ෂි ලවාදීම සඳහා ඒ පැමිණ සිටියතුන් වලදිනට. සාක්ෂි විමසීමම ආරම්භ කරමින් රජයේ ජේෂ්ට අධනීතිශනවරයාවිමසුවේ ජනාධිපති කොමිසම මීට පෙර දන්ව ඇති ආකාරයට. දෙදහස් දාහත වසරේ මාර්තු දහ අට සහ. දෙදහස් දාහත වසරේ මාර්තු විසි හතරයන දිනවලට අදාළ පොලිස් විශෂකාරය බලකායේ බුද්්‍යංශ වාර්තා කොමිසම ඉදිරිපත් නොකිරීම, හේතුවක්ුමක් දෙන්න. පිතුර ලබදමින් ලතිී් මහතා පැවසේ දෙදහස් දහත ජෝලිමාසයෙන් පසු වාර්තා කිහිපයක් පමණක් කොමිසමට ඉදිරිපත් කළ බවයි. එහතුන් එම කිසිදු වාර්තාාවක දෙදහස් දහත වසරේ මාර්තු දහය කාතන් කුඩි අලියර්මන් සන්දේ ගැටම සම්බහන්ධය සඳහන් නොවන බව. රජයේ ජෙස්්ට අධනීච්ඥවරයක් කොමිසමට පෙන් බාදුන්නා සාහරන් හශයම් සම්හන්ධ අදාළ ගැටුමෙන් පසු එම වාර්තා කොමිසමට ඉදිරිපත් නකුරේ මන්දයි රජයේ ජෙස්ට අධනීතිීචච වරයා සාක්ෂිකරගෙන් විමසු අවස්ථාවේ ඊට විශේෂි හේතුවක් නොමැති බවත්. මන් ේක්ෂා කළේ දෙදහස් දහ නොවෙන් පසුවාර්තා පමණක් ඉදිරිපත් කිරීමට බව ලතීෆ් මහතා සඳහන් කලා මේදී ජනාධිපති කොමිසමය සභහපති ිනිසුරුවරයා සාක්ෂිකරගෙන් විමස්සුවේ ඔබට මතකද මෙම කොමිසම ඔබෙන් ඉල්වේ ස්ලාම් අතවාදය සම්හන්දයෙන් දෙදහස් පහලවේ සිට STF. බුද්්‍යංශවාර්තා බව යුවෙනයි. එහිදී තමන්ට ඒ මතක බව ලතිීව මහතා පිළිතුරු ලබා දුන්නා තුරුව ජනාධිප්‍රති කොමසමේ සහපති විනිසුරුවරයා ප්‍රශ්ට කේ ස්ලාම් අන්තවාදේ පිළිබඳ ස්STF බුද්‍යන් ශෂයට වාර්තා නවීමට හේතුවක්කුමක් දෙයන්නයි. හුඟක් වෙලාවට අපිට වාර්තාාව වනේ මුස්ලිම් ජනකොටස් අතර ගැටුම් තමයි. පශ්්‍යාත් යුදකාලේ ස්STF කාරය භහරය වුණේ පොලිසිල දහරින්ට සහයවෙමින් නීතිය සාමය ආරක්ෂා කිරීම. නමුත් ස්වාමීනි දෙදහස් දහත වසරේ ගෝස්තු එකොළහ නිකුත් කළ ගැසත්නිේදයක් මගින්. STF එකට නියම කලාා සංවිධහනත්මක අපරාදහා, මද්‍රව්‍ය ඇැලීම් කරන්න. යැනුවෙන් ඒට පිළතුරු ලබා දෙමින් ලතී් මහතා ප්‍රකාශ කලා. න් අනතුරුව සහපති විිනිුරු වරයාවිිමසුවේ නැගැෙහිර ස්ලාම් අතවාද පිළිබඳ ොරතුරු ස්වයාැලුවේ දෙයන්නන්නේ. එසේ තොරතුරුස්යා නොැලූ වත් දෙද හස්දා හවසරෙන් පසු. තමන්ට ලැබුණු වගකීමට ප්‍රමුකතාවක් ලබාදීටයතු කළ බව. රජබුද්ධිසේවෙන් ින් විට ලැබුණු නෝග අනුව LTC සැකටයතු ක්‍රයා සහ, බෝම්බ වලදමා ඇතිස්ථාන ගැනස්ොයාැබැලීම සිදු කළ බවත්. ලතී් මහතා ප්‍රකාශ කලා. ස්ලාම්න්තපවාාදී කටයුතු පිළිබඳ සැවීමට තමන්වත් සම්බන්ධ කරගනීවී යන බලාපොත්වෙන් තමන් පසූ බවත්. ලතිස් මහතා කොමිසම හමුවේ සඳ හන් කළ. යහපාලන රජේ බලට පත්වීමට පෙර සතිපතා පැවැති බුද්ධි සම්බන්ධී කරන රැස්වීමට. SF අනදිර නිල්ධ හරියා හාස්STF. බුද්ධි ප්‍රහනයා සහභාගි වූ බවත් යහපාන රජය බලයට පත්වීමෙන් පසු ස්F. නියෝජනයක් අවශ්‍ය නොමැතිබව දන්වා ඇති බවත්. එසේ කැඳවීමක් සිදු කලා නම්. න්තවාදය පිළිබඳ අවධහනය යොමු කරන බව ස්ටF හිටපු අන දෙන නිලද හරයා කොමිස මහමුවේ සාක්ෂි ලබාදමින් කියා සිටිය. පොලිස් සේවාව ජනතාවට වඩත් සමීපකිරීමේ ජනතිපති ගෝටබේ රාජපක්ෂ මඇත්තුමාගේ වැඩ පිළවෙලානුව ශ්නාහිර පලාතේ විශේෂිතව ස්ථාන හිපයකට අලුතින් පොලිස් මුර පොවල් විවෘත කරුණා. කොළඹ ප්‍රදේශයේ මහල්ලිමාස සංකීරණ කේන්ද්‍ර කරගන්මින්, පොලිස් මුර පොල හතක්කා රම්භ කෙරුණා. ටගො මිහිදුසෙන් පපුරසේ පත්සම මහල්ලනිවාස සංකීර්ණේ පොලස් ූරපල වෘර්ත කරුණේ ජේෂ් නෝජ පොලිස්පති ේශ බඳධ එෙන්නකොන් මතාගේ ප්‍රධනත්වය. මෙහිදී අදහස් දක්මින්න්නේ මහතා සඳහන් කලේ මහල් නිවාස සංකීර්ණය තුළ පිරිසිදුක ආරක්ෂාකරගමින් පරිසර වටිනාකමට මුල්තනක්දයතු බවයි. මහල්ලිවාස්ස සංකර්ණ දපලවලට යම් පුද්ගලින් විසින් සිදුකරන ලබන අලාභහනි මැඩ පවත්වා ගැනීමට හාමද්‍රව භාවිතය මහල්නිවාස සංකිරනතුළ ද වන අක්‍රමිතාාවවැලක්වීමටද මෙම පොලිස් මූරපල ඒවාල් වට ඔ ජේ් ියෝජ බොිස් පතිදිවරයා පෙන් වාදුන්නා.ඇතිිර ජාතිිපති ගොටාවේ රජවක්ෂමැත්තුවාගේ මඟ පැෙන්්වීමමහ පොදස් පරිරදි මේ පදේශේතිය සෑම එදිනිවා සංකීර්ණයකම පොලස් පුර පාල විවෘධකිරීමෙන් බලාපොරොත්තුන එක ප්‍රධානාරමක් තමයි ඒ නිවා සංකීර් රයිදි පදේශය තුළ හරි සරිකපිරි පෛදත්‍රතාාව. මේ කෝවිට් වසංගතය හින්ද. පාතාලය සහ මද්‍රව්‍ය ජාවර් නැවත්වීමේ ක්‍රියාාවට යම්මසි බාධාවවෙලා තත්තේ යතවත්ත එජ හැීම නැතවතාව කුඩු සහ පාතාලය මේ ප්‍රදේශලින් තුළන්කිරීම සඳහා. පොලිසිය උපරවීමෙන් ක්‍රියා කරල ගතාන්තපන් පත්. ඉන්දියාවේ සිට ගැනෙන ලද රුපියල් කෝටිත් දෙක වටිනා කමෙන්යුත්, කේරල ගංජා සහක් කහතොගයක් මන්න්නාරම ස්ථාන කිහි පේකදී අඩංගුවට ගෙනතිබෙනවා. න්න අර වංකාලේ මුහුදුතීරය සඟවා තිබූ, කේර ගජා කිලෝග්‍රම්, එකේ විසි පහයි ග්‍රෑම් අටසයක් හමු විතිබෙනවා. පසුව තලිමන්නාර්ම ප්‍රදේශය නිවසකද සඟවා තිබූ කහ ිලෝග්‍රම් එකේ පනස් හතරයි. ග පන්සියක් සහ කේරල ගජා මිලිග්‍රෑම් දෙදහස් දෙසේ පනහක් අතරංගට ගැනීමට පොලසිය සමත් වන. මන්න්නනම නාටන් ප්‍රහන මාර්ගේ තිරවිකලම් ප්‍රධහන මාර්ගේ දී සිදු කළ වැටලීමකදී. ප්‍රවහන්නේ කිරීමට සූදානම්රතිබූ කේල ගංා කිලෝග්‍රෑම් තිස්තුන යි ග්‍රෑම්හසය පනහ සමඟ සැකරුවන් දෙදනෙකු අතරංගොට ගැනීමට හැකි වුණ. මෙම කේරල ගංජා සහ කහ ඉන්දාවේ සිට මුහුදු මාර්ගෙන් මෙරට රැගෙනවිත්. වෙනත් ප්‍රදේශවලට ප්‍රවහන්නේ කිරීමට සූදානම් කරතිබූ බවයි පොලිසිය සඳහන් කලේ. ොන මදරාවල ප්‍රදේශ සුවිසල් නිවසක් පිට පස නිධහනයක් ගොඩ ගැනීම සඳහ කැනීම් සිදු කරමින් සිට පුද්ගලයන් දස දෙනකු අතරංගට ගැති බෙනවා. නිවස්සමියන් ඇතුළ පුද්ගලයන් දස දෙනකුයි මෙලෙස අත් අඩඟුවට ගෙන ඇතේ. කලුගල් පිප්‍රවීම යොදාගන්න අධිබලතති කම්ප්‍රේෂයන්ත්‍රයක් වැඩි බෙත් ඩෛනමයිට් විදුලි වත්‍රමෝට්‍රරයක් කැම්රතයක් ඇතුු බහන්්ඩ පොලස් ාරයට ගෙනැති බව අපවවාර්තාරුවන් සඳහන් කලා බස්නාහිර පලාත් බුද්ධනිධාරයට ැබුණ ොතුරකට අන්ුව මේ වැටලීමම් සිදු කෙරුණ. තනකො ගත් පුදගලින්න් අතර ොඩංගොඩ ප්‍රදේශේ කපු එක්දසිද බවයි අගුරවාතුට පොලිසි සදහන් කේ. මෙම කපපුවා අත්තරා නිධහනයක් ඇති බවට කරඇති ප්‍රකාශයක් මත, කැනීම් සිදුකරඇති අතර එමස්ථානේ වයසාෞරදු පහළවක දැරයක්ද සිට තිබෙනවා. ඇය කුමන අරමුණින් මෙමස්ථානයට රැගෙනාවේද යන්න පිළිබඳ පොිසිය විමර්ශණ සිදුකරන්නවා. අඩී විසි දෙක්කට අික ගැඹරකට කැනීම් සිදුකරතිබූ බවයි අපවාර්තාකරුවන් සඳහන් කේ. ්‍ය ති ශ තකින් ත් ද ස සදවස.